දසන කාන්තී චූර්ණයේ සහිත ලීවර් ආයිෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වළකයි. සුදු බිත්තරයක් රුපියල් 43ක් හා දුඹුරු හෝ රතු බිත්තරයකට රුපියල් 45ක් වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළා. නමුත් එම මිලට බිත්තර අලෙවි කළ නොහැකි බවයි බිත්තර නිෂ්පාදකයන් දිගින් දිගටම සඳහන් කළේ. ඒ අතර බිත්තරයක් රුපියල් 50ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළ බවට බිත්තර නිෂ්පාදකයන් පිරිසක් පැවසුවද අමාත්‍යවරයා ඊයේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබුණා. එවන් පසුබිමක එම පාලන මිල යටතේ බිත්තර අලෙවි කරන ආකාරය දක්නට ලැබුණා. අද විකුණනවා මේක විකුණනවා. තව බෑ වෙන්නේ ලොරිය තියනවා. රාන අඩු කරලා තියෙන හින්දා බිත්තර මිල හොඳයි. දැන් බිත්තර ඉස්සරට වඩා පොඩ්ඩක් ගන්නේනවා. මේ පාර බිත්තර වෙලේ මට 37000ක් වාඩි. මම බිත්තර ගත්තේ 81 82යි. මම ඉකේ 45යි 43 ගන්න තමයි ඉකේ. විතර රතු විතර 45ට ඉක්මනනවා සුදේක 43ක් රජය පාලන මිලට දෙනවා ආපු විතර 56යි 150යි වෙලා තියෙන්නේ ඒ පාඩුවෙන් තමයි දෙන්නේ නැත්තම් ඔය ලක්ෂ 5ක් ගන්නවනේ විතර නිෂ්පාදනයේ හවුල්කාර එකමුතුව කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ සත්ව ආහාර මිල ඉහළ යාම නිසා විතර මිල ඉහළ යමින් ඇති බවයි නිෂ්පාදන මිල රුපියල් 49 හෝ රුපියල් 49 50ක් වෙනවනම් රුපියල් 50කට සිල්ලර මිල තිව්වොත් විතර කර්මාන්තය කඩාගෙන වැටෙනවා මිල ගණනය කිරීමේ දෝෂයක් තිබිලා තියෙනවා ඒකට අමාත්‍යාංශයත් දෙපාර්තමේන්තුව සංගම් සහ පාරිභෝගික අධිකාරිය වෙනද අමාත්‍යාංශ ඔක්කොම එක තැනකට ඇවිල්ලා නැවත નિවරදිව මේ ගණනය කිරීම කරලා මේක මහ ජනතාවටත් නිෂ්පාදකයන්ටත් එක නිෂ්පාදනය කරන්න යන්න පුළුවන් විදියට මේ ප්‍රශ්නේ විසඳ ගත්තොත් හොඳයි කියන එක. හැබැයි අපි කියන්නේ රජයට එහෙමනම් ඒ සහන විතර නිෂ්පාදකයන් ලබා දෙන්න. විශේෂයෙන්ම කැඩිච්ච හාල් දැන් තියෙනවා සත්ව ආහාර වලට ගන්න හාල් බඩගිනිකු. ඉතින් එහෙනම් මේ ලංකාවේ බඩගිනිකු වගා කිරීම අත්විලෝ දෙනනම් ඒව නැවත වගා කිරීම පටන් ගන්න. එහෙම නැත්නම් පිට රටින් හරි ගෙන්නලා මේ අයට සහන ලබා දෙන්න. ඒ අයට සහන ලබා දීලා නියාමනක් එක්ක විතර මිල පාරිභෝගිකයට අඩු කරලා දෙන්න. ඩීසල් ලීටරයකින් කිලෝමීටර 18ක්ම දුවන්න පුළුවන්. අද කාලෙට ෂුවර් වැඩ්ඩා. ඩීමෝ බට්ටා ටාටා එස් HT2 වැඩි විස්තර සඳහා 1388 අමතන්න අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි